හරි බලමු අපි තවත් සංදිගලන අපි ගැටලුවක් අපිට කියනවා එහම AB තිරස් ලයින් එක තිරස් රේඛාවක පිහිටි අචල ලක්ෂ දෙක A1ටයි A1ටකට A1ල අසව් කරලා තියෙනවා සහ B1ල අසව් කරලා තියෙනවා දඬු දෙක AC දණ්ඩේ BC දණ්ඩේ දිගවල දෙකම සමානයි හැබැයි දඬු ඒකාකාරයි AC දණ්ඩේ බර දෙක W ඒකාකාර නිසා බර මැද්දෙන් ක්‍රියා කරනවා BC දණ්ඩේ BC දණ්ඩත් ඒකාකාරයි හැබැයි බර W එහෙනම් බර W නිසා දණ්ඩ මැද්දෙන් බර ක්‍රියා කරනවා එතකොට මේ පද්ධතිය AC වටා සමමිතික නැහැ හේතුව දිගවල සමාන නම්බස් වුණාට මේ බර වල දෙක වෙනස් නිසා මේ ආල්ෆා සුළු කෝණ අපෙන් අහන්නේ මේ සීවල සුමට සීවලදී සුමට තමයි හන්දි කරලා තියෙන්නේ අහන්නේ සීවල ප්‍රතික්‍රියාව සහ A වල ප්‍රතික්‍රියාව A සහ B වල කියන්නේ අසව් කරලා තියෙන තැන දෙකේ ප්‍රතික්‍රියාව අහන්න. ඒතර සීවලින් ගලවලා මේක ඇඳගත්තුත් වෙනම අපිට ගන්න පුළුවන් මේ A ඉන්නවා මෙහෙම කියලා මෙහෙම කියලා. හරි අපි ගමු මෙහෙම. ඒතර සීවලින් මම ගලවලා ඇඳුවත් මොකද සී සුමට සන්දිය නිසා අපි ගමු A මෙහෙට ගමු කමක් නැහැ. A මේ හැරි C වලින් ගැලෙව්වා පොඩ්ඩක් ගැප් එකක් තියාත ගලපු නිසා B උතන්ට ගමු එතකොට මේකේ බර දෙක W ක්‍රියා කරන දර බර ක්‍රියා කරන මැද්දෙන් ගන්නට මේව සමානයි ඔක්කොම ගැල් සමාන හරිද මේක ඇල්ෆා දෙක W තර මේ ඔක්කොම එක ලෙවල් එක හරි මං හිතනවා මෙතන ගැලවුවාම තියෙන ප්‍රතික්‍රියාව මේ පැත්තට x මේක මේ පැත්තට x කියලා. x හෙවුවා ධනායක් આવොත් මාක් කරලා තියෙන දිශාව හරි නැත්තම් ප්‍රතිවිරුද්ධ. ධනායක් આવත් අතන x තියෙන මේ පැත්තට. මේ x මෙහෙට. ඍණායක් આવත් මේ x අනිත් පැත්තට. මේ x අනිත් පැත්තට. එහෙනම් y හිතන මෙහෙට තිනවා. මෙතන ගලවලා සිරස් සිරස් සිරසර x තිරස තිරසර x සිරසර y කියලා ගත්තා. එහෙනම් මෙතන අනිත් පැත්තට මෙහෙට y. හරි. එතකොට a මෙතන c නේ. AC සමතුලිත නිසා මේ පැත්තට අනිවාර්යෙන් x එකක් තිබිය යුතුයි. හේතුව මෙහෙට x එක බැලන්ස් වෙන නම් මේ x එකක් තියෙනවා. පල්ලෙහාට 2W බැලන්ස් වෙන නම් A වල දිහලට 2W 1යි. පල්ලෙහාට 2W බැලන්ස් වෙන ඉහළට 2W 1යි. මේ ඉහළට y එක බැලන්ස් වෙන ඉහළට නම් ඍණ y එකක්. මොකද එයාගේ දිශාව ඉහළට නිසා පැහැදිලි ඉහළට ඍණමයි ඉහළට ඍණමයක් කියන්නේ පහළට වයියක් කියන එක තමයි නම් AC සලකලා C වලින් ගලවලා බැලන්ස් කරා ඒක CB C වලින් ගලවලා තියෙනවා B වලින් බැලන්ස් B වල බැලන්ස් කරොත් Bට මෙහෙට x එකක් තියෙනවා නේද ඇත්ත B වල ඉහළට එන්න ඕනේ ඔගොල්ලෝ තේරෙනවා W ඍණ වයියක් ඇයි මේ W බැලන්ස් කරන ඉහළ W එකයි පහළට W බැලන්ස් කරන ඉහළ W එකයි පහළට y බැලන්ස් කරන්න ඉහළට y එක ආ ධනමය වලට දැන් හරි කොහොමද ඉරස් දඬු වල දිගවල දිර නැහැ ප්‍රශ්නයක් නැහැ අපි ගමු AC දිග CB දිග ඔක්කොම සමාන දෙකයි එක වගේ කියලා ඒතර මේ දිගේ මේ දිගේ මේ දිගේ මේ දිගේ වාදිත කරගෙන අපේ පද්ධති සමමිතික නැහැ දැන් C වටා සමමිතිකයි දිගවල ස්කන් සමමිතික නැහැ එහෙනම් මේ y බිංදුව කියලා ගන්න බෑ නැත්නම් අපිට y බිංදුව කියලා ගන්නත් පුළුවන් දඬු ඒකාකාරයි දාන්න මැද්දෙන් ක්‍රියා කරනවා හරි සමහර වන් කියන්නේ දඬු එක ආකාර නැති මැද්දෙන් කියලා තේරෙන්න ඕන ඔයගොල්ලන්ට. කෙසේ? මේ ගමක් කරනවා. දැන් මම සමතුලිතතාවය තියෙනවනේ. සමතුලිතතාවය සලකලා AC දණ්ඩ සලකලා ඒ වටා වාමාවර්ත ගුණ ශුන්‍ය කරගමු. AC සමතුලිතය ඕන ලක්ෂයක් වටා ගුණ බිඳුවයි AC වල මම ගන්න ඒ වටා ගුණ බිඳුවක් කියලා. ඒ වටා ගුණ බිඳුව ගන්න ඇයි? කමන්න කොහෙන් ගත්තද? ඒ වටා ගුණ බිඳුව ගත්තාන් පස්සේ නැති ලොකු වාසියකුත් නැහැ. එහෙම ගන්නවා. හරි. හැබැයි මෙහෙම කරන්න පුළුවන් ඔයගලට ඕනේ. එකපාරම y හොයන්නත් පුළුවන්. කොහමද? දැන් AC සලකන්න මම ලියන්න හිතනකොට මොකක්ද ඇතුළ? AC සලකන්න නැතුව පොඩ්ඩක් ඔක තියමුකෝ. කෙලින්ම A CB join කරලා මෙන්න මේකම. A CB join කරලාම හිතුවොත් අපි ගමු වෙනම කොළ ගැලලා. මෙහෙම ACB එකට හිතුවොත් A CB ඔහොම එකට හිතුවොත් වාසියක් නැද්ද ACB එකට හිතුවොත් මේ W දෙක W එක ක්‍රියා කරනවා සන්ධි දැන් ජොයින්ට් වෙලා මේ W එක ක්‍රියා කරනවා
ACB එකට සරකලා ඒ වටා ගුණන ගත්තොත් ACB සමතුලිතයට සමතුලිතන ඔක්කොම සමතුලිත නිසා ACB ම සරකලා ඒ වටා ගුණන බිඳුව කියන සංකල්ප පාවිච්චි කරොත් අපිට එනවා කොහොමද ඒ වටා ගන්න ගුණන එහෙනම් ඒ වටා තියෙන බල දෙක වැඩක් නැහැ මොනවත් B වටා මෙහෙට x එකක් තියෙන ඇත්ත එයා වැඩකුත් නැහැ එකම සිරස් මට්ටම නිසා මෙහෙට තියෙනවා ඉහළට w ධන y යූරේකා කෙලින්ම w ධන y මේ කියන්නේ ඒ වටා ගුණන ගත්තොත් ওই සෙට් එක මල්ලලා w ධන y අපිට w ධන y ගෙන් ගුණනයක් එනවා නිස්සුන්නේ මේකෙන් එන්නේ ලයින් එක යනවා මේ බලින්නෙත් නැහැ මේ බලින්නේ නැහැ 2w ගෙන් එනවා w ගෙන් එනවා 2w ගෙන් ගුණනයත් හොඳයි w ගෙන් ගුණනයත් හොඳයි y දන w ගුණනෙන් විතර නොදන්න පදේ y ඉන්නවා එතනින් කෙලින්ම y එනවා අන්න එක දකින්න ඕන ඒතර වාසි නැත්තම් AC වටා ගුණන බිඳුව AC AC සමතුලිත කරලා මම ලියන්න ගියා වගේ ඒ වටා ගුණන බිඳුවෙන් එක සමීකරණය xy තියෙන BC සමතුලිත කරලා B වටා ගුණන බිඳුවක එක සමීකරණය xy තියෙන සමගාය සමීකරණ දෙක විසඳලා xy හොයන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් දිගයි නමුත් මේක දැක්කනම් වැඩේ කොට හරි ගම ඒ වටා ගුණන ගත්තොත් ඒතර මේ තැන දිගේ A දඬු දෙක 2A 2A ගත්ත නිසා තොර වාම ආරද ගත්තොත් මේකෙන් එන්නේ දක්ෂිණාර්ථ පූර්ණයක් මේකෙන් දක්ෂිණාර්ථ පූර්ණයක් හරි තොරන 2W ගෙන් ඍණ 2W මෙතන දැන් මොකද ලම්බ දුර ඒක ඔසන ෆෝන එතස් ඒ වගේම මේ W ගෙන් පූර්ණෙත් වා දක්ෂිණාර්ථ පූර්ණයක් මේක ඒ කොස් ඇල්ෆා කොරන තරම මෙන්න මේ දුරත් එන්නේ ඒ කොස් ඇල්ෆා මේ දුරත් ඒ කොස් ඇල්ෆා එකනේ ඒ කොස් කැල් ඇල්ෆා කැලේ හතරන්නේ සම්පූර්ණ දිග 2යි සම්පූර්ණ දිග 2යි කොස් ඇල්ෆා මෙතනද මෙතනටම 2යි කොස් ඇල්ෆා මෙන්න මේ ටික 2යි කොස් ඇල්ෆා මේ ටික විතරක් ඒ කොස් ඇල්ෆා නැවත මේ ටිකත් ඒ කොස් ඇල්ෆා නැවත මේ ටිකත් ඒ කොස් ඇල්ෆා ඒ වරනේ මං කියන්නේ මේකත් ඒ කොස් ඇල්ෆා මේකත් ඒ කොස් ඇල්ෆා මේකත් ඒ කොස් ඇල්ෆා මේකත් ඒ කොස් ඇල්ෆා ඒ කොස් ඇල්ෆා කැලි හතරක් තියෙනවා එළ ඍණ 3 ඒ කොස් ඇල්ෆා w මේකෙන් එන ගුණන දක්ෂිණාවර්ත මේකෙන් එනවා වාමාර්ථ ගුණනයක් හැබැයි 4 ඒ කොස් ඇල්ෆා w ධන y සමාන වෙන බිඳුවට ඔක්කොම ඒ කොස් ඇල්ෆා ඔසෙලා මෙතන 2w මෙතන 3w ඍණ 5w අතර එනවා 4w ධන 4 y සමාන බිඳුව පැහැදිලි වෙනවා y සමානයි වෙන y w වලට හතරක් කියලා. y යගේ නිකම්ම. තව තුරු තුරු තාවෙක අපි w මෙහෙම පල්ලා හදේතුවේ ඇත්තටම මේක හරිය දැන ආයක් ආවනස. දැන් x දැන් ඉතින් මේ a වට ac වල සමතුලිත කරලා a වට ගුණනකම. ඇයි දැන් y දන්නවනේ x හදෙන්නේ නිකම් මේ. එලා එහෙම ගත්තොත් දැන් අපි මුලින් මම ලියන්න හදපු එක නොහිතා එච්චර ඒකට ලියමු අපි ඔන්න මෙහෙන් ලියමු කමන්නේ හරි AC වටා ගුණන බිඳුව AC එක සමතුලිත කරලා ඒ වටා ගුණන බිඳුව කරොත් එනවා ඕන 2W ගෙන් දක්ෂිණාවට කොහොමද ඍණ 2 A cos alpha ඍණ 2w cos alpha 2w ට ක්‍රියා කරන ලම්බ දුර cos alpha වරින ඍණ 2w cos alpha මේක හරි y ගෙන් එන්නේ වාමාර්ථ ගුණන හැබැයි ක්‍රියා කරන ලම්බ දුර 2a cos alpha y ලම්බ දුර a cos alpha කියලා දෙකක් වාමාර්ථ y x ට එන්නේ ඒත් වාමාර්ථව හැබැයි 2a sin alpha x සමාන බිඳුව මේකෙන් වාමාර්ථ මේකෙන් වාමාර්ථ මේකෙන් දක්ෂිණාර්ථ හරි නේද මේක දක්ෂිණා මේක වාම මේක තක් එතකොට අපි සර ඒ කප ඒ අවශ්‍ය කරලා අපිට ගන්න පුළුවන් 2w cos alpha 2i cos alpha y කියන්නේ w වල 4යි ධන 2i x sin alpha සමාන බිඳුව 2 4 අවශ්‍ය w වල 2i cos alpha තොර w වල 2යි මේක ඇසෙට්ලා අපිට වෙනවා ඍණ 4යි ඔව්
ඍණ 3යි w 8 2යි cos alpha ධන 2යි sin alpha x සමාන බිඳුව. එතන ඊට පස්සෙන් එනවා x සමානයි ඍණ ධනයක් ධන 3 w 8 4යි cot alpha. ආ x ගේ ආවේ ධනාගයක්. ඒ කියන්නේ අතර x ඉන්නෙත් නේ. 3යි w 8 4යි cot alpha. හරි x y දෙකම ධනයන් ආවේ. ඒ කියන්නේ අපි අතර mark කරලා තියෙන දිශාව. දැන් එහෙනම් තේරෙනවා දැන් මොකද වෙලා තියෙන්නේ. අපි ගලවොත් කැලි අපි ගලමු මුලින් AC දන්න කොහොමද? ඔන්න AC දන්න සරලව. මම නිකන් කතා කරා හරිද? AC දන්න බැලුවොත් මෙතන ක්‍රියා කරන මෙහෙට බලන්න. x මෙහෙට 3w 4යි cot alpha. y මෙහෙට w 4 නිකන් නැතෙන්දි ප්‍රතික්‍රියා වෙන්නේ මේ දෙක සම චතුරස්‍රයක් හෝ ධ්‍රුවණස්‍රයක් වේවා ඔන්න සම්ප්‍රයුක්ත නැතන ප්‍රතික්‍රියාව මේ සම්ප්‍රයුක්ත විශාලත්වය කියන්නේ මේකේ වර්ග දන මේකේ වර්ග වර්ගමූල ඔයගොල්ලෝ තේරෙනවා මෙයා ඇවිල්ලා එයා තමයි අපි කියමු මේ r1 කියලා r1 කියන්නේ w 4 වර්ග දන මේකේ වර්ග එකතු වර්ගමූල සරල කරලා ගන්න පුළුවන් මේකේ වර්ගය දන මේකේ වර්ගය එකතු වර්ගමූල කියන්නේ w 8 4 පොදු එල්ට ගන්න පුළුවන්. ඒතර එක දන 9යි cot වර්ග alpha තමයි තුන නැතු. හරි. දිශාව. අපි කියමු නම් කොහොනේ? බීටාගේ. ඒතර ඔයාලා තේරෙනවා. ඊටන් පස්සේ tan beta. කියන්නේ මෙන්න මේ උස. w 8 4. මෙදීම මේ උස. 3 w 4 cot alpha ඒ කියන්නේ සුළු වෙනවා 4 tan alpha 3 නැතුවත් beta සමානයි tan ප්‍රතිලෝම 4 tan alpha වලින් තුන beta ତොර a c සලකලා c වලින් ගලවුවොත් කොහොමද ප්‍රතික්‍රියාව තියෙන්නේ මේ පැත්තට එහෙනම් ඔගොල්ලෝ තේරෙනවා ඒක අනිත් පැත්ත ඒ කියන්නේ a c සලකුවොත් තියෙන්නේ මෙහෙට නම් ඔමෙදි මේ දිශාවට නම් CB සලකුවොත් කොහෙට තියෙනවද? එනම් අය බැලන්ස් වෙන්න බෑ. CB සලකුවොත් තියෙන ප්‍රතික්‍රියාව මෙහෙට මම මේ බීට දිශාවට මේකත් R1 එකට. CB CB සලකුවොත් ඔන්න. මේක ඇවිල්ලා CB හි C වල සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියා සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාව. ඇයි මේ ගලව මේක ගලවුවෙන් පස්සේ දැන් මම මේ කරලා තියෙන්නේ මේ පැත්තට අරගෙන මේක මෙහෙම AC දණ්ඩ ඔහොම අරගෙන C වල ප්‍රතික්‍රියා හුවෙන් පස්සේ ආවම හරිද R1 මේක අහතේ බීට. ඒතොර CB ගලවුවත් ඔහොම CB ඔහොමනේතොර ඉන්නේ. දැන් CB වල මේ දැන් කලින් කරේ ගල මේ ප්‍රතික්‍රියාව කැල විදිහට කැඩුවා. X Y මෙහෙම. කැඩුවොත් එහෙනම් මේ දෙක අවසින් මේක අනිත් පැත්ත මෙතනට මේක අනිත් පැත්ත මෙතනට ගියා. ඒත් අනිත් පැත්තට ගියොත් එහෙනම් ඒ කියන්නේ ඒක සම්ප්‍රයුක්ත කතාවක. මේ දෙක සම්ප්‍රයුක්ත ඉන්නේ යම් කිසි දිශාවකට නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. ඒ කියන්නේ AC ගේ C ගේ සම්ප්‍රයුක්ත දිශාවට ප්‍රතිවිරුද්ධව විශාලත්වයෙන් සමානව ක්‍රියා කරනවා BC ගේ C වල ප්‍රතික්‍රියාව. එහෙනම් BC ගේ C වල ප්‍රතික්‍රියාව මේක බීටා මෙහෙට නම් අපි කියමු බීටා. මේක මම ගන්න මේ මේ අත මේ හැරින් තියෙනවා කියලා හොඳයි. මේක ඇල්ෆා ළමයට දෙන මේක ඇල්ෆා කියලා මම මාක් කරන ඇල්ෆාට වඩා බීට වැඩි කියලා පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ඕන නිසා එහෙනම් මෙන්න මේ ආනතිය බීටා කියලා ගත්තොත් C වලදි ක්‍රියා කරන BC ක ප්‍රතික්‍රියාව කෙලින්ම එම ආනතිය ඔස්සේ නැතහොත් මේක බීටා වෙලා මෙම දිශාවට ක්‍රියා කරනවා විශාලත්වය ආරෝහණලා හෙවොත් වෙන්නේ ඒක තමයි මම මේ අඳලා පෙන්නන හරිද හෙවොත් වෙන්නේ මොකෝ ඔවල මේ x y මේ x මේ y ගන්නවා. ඒතකොට අතරම ax තියෙන මෙහෙට හොඳයි. ay තියෙන මෙහෙට හොඳයි. හරිනේ කතාව. මේ y එක
Gatlu awasan.